Honorable Sagala Ratnayak. Garu Sabhapathitumani, das dahate ayavaya vivadi avasthave devana vara kiyavime avasthavedi mata katha karanna labima gana mama satutu wenawa visheshayen hemotama pratilabha labena ayavayak idiripat karala hemotama hondata jeevit wenna puluwan kalayak athi kirime aramuna tamai api me avasthavedi issarahima tiyanne mama kuda udaharanayak pawichchi karagena pasugiya kale vechcha de gana ketiyen sadahan karagena api anagathaya karana weda tika gana katha karanna yanawa mama niyojanaya karana pradeshe aarthikiya randa pawathinne te karmaanten dan mata matakata kaleke indan ape ethe dallata labena mila kilowakata rupiyal 60 kut 90 kut athara thamai සීතල රටවල සීතල කාලෙට අපේ තේවල මිල ටිකක් වැඩි වෙනවා මොකද ඒ කාලේ පාරිභෝජනය වැඩි අපෙන් ඉල්ලුම වැඩි අපේ රටේ නියඟ තියෙන කාලෙට ඔන්න මිල වැඩි වෙනවා මොකද එතකොට නිෂ්පාදනය අඩුයි ආයෙත් ඉල්ලුම වැඩි වෙනවා එතන ඒ නිසා මිල වැඩි වෙනවා ඉතින් ওই මිල වැඩි වීම එතකොට 90කට විතර යනවා අනිත් කාලෙට 60ක් 70ක් ওই වගේ මට්ටමක තියෙන්නේ නමුත් දැන් මේ අවුරුදු 20ක් විතර මේ රටාව. නමුත් එන්න 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 කුඩා තේ වතු හිමියට ජීවත් වෙන්න නම් අමාරු වෙන්න පටන් ගත්තා. එදා රුපියල් 90ට කරන්න ලබලා කරන්න පුළුවන් දේ නෙවෙයි. දැන් රුපියල් 90 ලබලා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ? ඇයි මේ මිල වැඩි වෙන්නේ නැත්තේ? ඇයි අපිට ජීවත් වෙන්න අමාරු? අපේ රටේ වගේ නෙවෙයි. අපේ තේ මිල දීලා ගන්න රටවල් වල උද්දමනය අපේ රටේ වගේ නෙවෙයි ඒ රටවල් වල බඩු මිල වැඩි වීම අවුරුදු ගණනාවක් තිස්සේ බඩු මිල බොහොම සුළු ප්‍රමාණයකින් වැඩි වෙන්නේ මම දැක්ක ළඟදී ප්‍රවෘත්ති වල ජාත්‍යන්තර ප්‍රවෘත්ති වල ජපානයේ යම් කිසි පාරිභෝජන භාණ්ඩයක මිල 2017 ජූලි මාසේ වැඩි කරනවා කියලා දැන් ඉඳන් දැනුම් දෙනවා. අපිට උනේ එක නෙවෙයි අපේ උද්දමනය තිබ්බ බඩු මිල වේගෙන් වැඩි වුණා. හැමදාම උදේට නැගිටලා පත්තරේ කියවනකොට තව දෙයක් වැඩි වෙලා. ඉතින් අර අපෙන් තේ ගන්න රටවල් අපේ බඩු මිල වැඩි වුණා කියලා අපේ තේ වලට වැඩිපුර ගෙවන්නේ නැහැ. අපිට ලැබෙන්නේ ඒගොල්ලොන්ගේ රටේ තේ වලට ගෙවන මිල ඒක වේගෙන් වැඩි වෙන්නේ අපිට දිගටම ඒක අපේ නිෂ්පාදන වලට මේකයි උනේ අපේ නිෂ්පාදන වියදම එන්න එන්න වැඩි වුණා අපේ තරඟකාරීත්වය නැති වෙන්න පටන් ගත්තා ඒ නිසා වෙනත් වෙළඳ පොළවල් වලට අපිට තිබ්බ ඒ වෙළඳ පොළ නැති වෙන්න පටන් ගත්තා වියට්නාමයට යන්න පටන් ගත්තා බංග්ලාදේශයට යන්න පටන් ගත්තා ඒ වගේම අනිත් පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් තියෙන නිසා ඒ වගේම නීති ආධිපත්‍යයට තර්ජනයක් තියෙන නිසා අපිට තිබ්බ බදු සහන වෙළඳ ගිවිසුම් නැති වෙන්න පටන් ගත්ත GSP+ හොඳ උදාහරණයක්. ඇයි මේ 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 උනේ? එක පැත්තකින් බඩු මිල වැඩි වෙන්න හේතුනේ බදු වැඩිවීම. බදු වැඩි කරන්න ඕනේ උනේ ඇයි? සංවර්ධනය කරේ කොහොමද? මොනවහරි ඉදි කරනවා. ඒකේ ඇස්තමේන්තු ගත මුදල සාමාන්‍ය ඉංජිනේරු ඇස්තමේන්තු මුදලට වඩා 130 කුත් වැඩි අනිත් පැත්තෙන් මේක හැදුවට පස්සේ මොකක්ද වෙන්නේ උදාහරණයේ වරාය ඒකට කිසිම සැලැස්මක් තිබෙන්නේ නැහැ ඒකේ ඊළඟ ආදියර යන්න ඒකෙන් කොහොමද ආදායම ලබන්නේ කියලා ඒකේ ඒ වරාය ව්‍යාපාර කටයුතු කරන්න කියලා අපේ වෙළඳ පොළත් නැති වෙන්න පටන් ගත්ත මම අර කියපු අනිත් ප්‍රශ්න දෙක නිසා ප්‍රජාතන්ත්‍රවාදය එන තර්ජනේ ඒ නිසා ඒ වගේම අපේ තරංකාරීත්වය අඩුවීම නිසා ඉතින් අන්න ඔන ඔය පසුබිමත් එක්ක තමයි අපි ආණ්ඩුව බාරගත්තේ ඉතින් අපිට මුලින්ම කරන්න ගොඩාක් වැඩ කටයුතු තිබ්බා දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරමින් තමයි වැඩ කටයුතු පටන් ගත්තේ රටේ ප්‍රධානම පක්ෂ දෙක එකතු වුණා මේ රට හදන්න අපි ශක්තිමත්ව එකට මේ කටයුතු කරන්න
ආරම්භ කරා. රටේ සංහිඳියාව ගොඩ නැගුවා. නැවත නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්න පටන් ගත්තා. නීතිය හා සාමය ගොඩනගන්න පටන් ගත්තා. ඒ වගේම දූෂණය නතර කරන්න, අඩු කරන්න, ක්‍රමක්‍රමයෙන් නැති කළම යවන්න අපි ඒ කටයුතු ආරම්භ කරා. ඒ වගේම ආර්ථිකය හොඳින් කළමනාකරණය කරන්න පටන් ගත්තා. මේ ටික කරා කියලා අපි සියලු ප්‍රශ්න එකපාරම නැති වෙන්නේ නැහැ. අපි ක්‍රමක්‍රමයෙන් ඒ ටික කරමින් ඊළඟ පියවරටත් වැඩ කරන්න ඕනේ. ඒත් අපි ඔය කරන එක හොඳ, ඒ කරපු කටයුතු හොඳ පදනමක් වුණා නැවත ජාත්‍යන්තරයට සමීප වෙන්න. ජාත්‍යන්තරයට සමීප වීම කියන්නේ එය අපිට කරන බලපෑම් කරනවා කියලා නෙවෙයි. අපි මානව හිමිකම් ආරක්ෂා කරන්න කටයුතු කරන්නේ. අපේ රටේ ජනතාවටත් මානව හිමිකම් වල අයිතියක් තියෙනවා. ඒගොල්ලෝ අපේ ගමේ ඉන්න දුෂ්කරම ගමේ ඉන්න ජනතාවටත් අයිතිවාසිකම් තියෙනවා. ඒව තහවුරු කරන්න අපි කරන්නේ. ඒ කරනකොට නමුත් අපිට ජාත්‍යන්තරයේ පිළිගැනීම වැඩි වෙනවා. ඒ කරනකොට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වැඩි වෙනකොට, නීති ආධිපත්‍ය තහවුරු වෙනකොට, අපිට මේ රටේ ගනුදෙනු කරන්න, කටයුතු කරන්න, ව්‍යාපාර කරන්න හොඳ තත්වයක් තියෙනවා කියලා නැවත විශ්වාසය ඇති වෙනවා. ඒ නිසා අපිට වෙළඳ පොළවල් නැවත විවෘත වෙන්න පටන් ගත්තා. එක හොඳ උදාහරණයක් GSP මත්ස්‍ය, ඒ සහනේ අපිට ලැබුණා. ඒක ලැබෙනවත් එක්කම ඒ ධීවර කර්මාන්ත විශාල නගෙසිටීමක් වුණා. ටූනා කියන, ඒ කෙලවල්ලා කියන මත්ස්‍ය වර්ගය අද හොඳ මිලකට යනවා අපේ පැතිවල. අපිට ඒක කන්නත් අමාරු තත්ත්වයකට එන්න පටන් ගත්තා ඒ මිල වැඩි වීමත් එක්ක. ඒත් ඒ වගේම අනිත් පැත්තෙන් අපි GSP Plus බදු සහනය නැවත ලබා ගන්නත් කටයුතු කරන්න පටන් ගත්තා. GSP Plus බදු සහනය ගැන කතා කරන්න ගරු අගමැතිතුමා එක්ක මටත් බ්‍රසල්ස් නුවර යන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවේදී මම දැක්කා අපේ ඒ නව රජයට තියෙන පිළිගැනීම, ඒ යන ගමන ගැන තියෙන විශ්වාසය, ඒ හැම දෙයක්ම, ඒ හැම දෙයකම ප්‍රතිලාභෙන්නේ මේ රටේ ජනතාවට. ඒ සහනේ ලැබුණම අපිට නැවත වෙළඳ පොළවල් විවෘත වෙනකොට ඒ සහනේ එන්නේ මේ ජනතාවට, ඒකේ වාසිය එන්නේ මේ රටේ ජනතාවට. අනිකුත් නිදහස් වෙළඳ ගිවිසුම් ටික ඇති කරගන්නකොට, ඒ වෙළඳ පොළවල්, ඒ මාකට්ස් අපිට විවෘත වෙනකොට ඒකේ වාසිය එන්නේ මේ රටේ ජනතාවට. වෙනින් රටවල් වල ව්‍යාපාරිකයෝ මේ රටට ඇවිල්ලා කටයුතු ආරම්භ කරනකොට ඒකේ වාසිය එන්නේ ඒකේ ඒ විදේශ විනිමය, ඒ වගේ මේ මගේ ඒ නිසා ඇතිවෙන රැකියා වල ඒ අවස්ථාවල් එන්නේ, ඒ නිසා ඇතිවෙන අනිත් ආර්ථික අවස්ථාවල්, ඒ හැම දෙයක්ම එන්නේ අපේ රටේ ජනතාවට. ඒකයි අපි කිව්වේ මේ 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 අපි ඉදිරිපත් කරපු අයවැය, මුදල් ඇමතුමා ඉදිරිපත් කරපු අයවැය, අපේ රජයේ අයවැය හැමෝටම ප්‍රතිලාභ දෙන අයවැයක් කියලා. අපේ බලාපොරොත්තුව රටේ තියෙන සම්පත් මනා කළමනාකාරීත්වයකින් අපේ ආර්ථිකය ගොඩනගන්න, විශේෂයෙන් නිෂ්පාදන කර්මාන්තය නැවත ගොඩනගන්න. තේ කර්මාන්තයෙන් තමයි අපේ රටේ නිෂ්පාදන කර්මාන්තය ආරම්භ වුණේ. විශේෂයෙන් කර්මාන්තයක්, කර්මාන්ත ශාලාවක් තුළ යම් කිසි නිෂ්පාදනයක් කරන්නේ, ඒක 1977 බිහි වෙච්ච එක්සත් ජාතික පක්ෂ රජය කාලේ තවත් මට්ටමකට ගෙනිච්ච නිදහස් වෙළඳ කලාප ඇති කිරීම තුළින් අගමැතිතුමාගේ ආසනයේ බියගම, කටුනායක, ජසි කොග්ගල එතුමා ඒ ඉන්ඩස්ට්‍රීස් අමාත්‍යවරයා හැටියට කටයුතු කරද්දි, ඒ ඇති කරපු ඒ නිදහස් වෙළඳ කලාපවලට වඩා එහා තත්ත්වයකට අද අපිට යන්න පසුබිම ගොඩ නැගිලා තියෙනවා. අනේ ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ගෙනියන්නේ. විශේෂයෙන් ඒ යනකොට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකිනුත් ගොඩ නගන්න. එතකොට ගම්වල ජනතාවටත් මේ Honorable Member, you have 5 minutes more. I think the time is flying. Okay, I'll get on with it quickly. විශේෂයෙන්
මං සඳහන් කරන්න ඕනේ කිරියල් ඇමතුමත් සඳහන් කරා දක්ෂිණ ප්‍රදේශයේ අපි ඇති කරන්න යන සංවර්ධනය ගැන. අර මහා ණය බරක් ගැන මං කතා කරා. විශේෂයෙන් වරායක් මත්තල ගුවන් තොටුපළක් ඇති කරා. ලොකු ණය මුදල් අරගෙන විශාල ණය මුදල් අරගෙන ඒ බර ජනතාවට පැටෙව්වා. අපි දැන් ඒක ජනතාවගේ ඒ උරහිස් මතින් අයින් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේක කරන්න හදනකොට අපි මේ ඉඩම් විකුණන්න හදනවා කියනවා, මේවා විකුණන්න හදනවා කියනවා. මොකද අපි කරන්න යන්නේ ප්‍රයිවට් පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් කියන එක. විශාල ණය මුදලක් ගත්තා, ඒකේ කොටසක් ඒ අපි ඒ චීන සමාගමකට කොටස්කරුව හැටියට කොටස් හැටියට දෙනවා. රජයේ ඉතුරු කොටසේ කොටස්කරුව හැටියට ඉන්නවා. ඉඩම් ටික විකුණන්නේ නැහැ. දීර්ඝ කාලීන බදු ක්‍රමයට දෙන්නේ. ඒ ක්‍රමයට ගිහිල්ලා අපි එතන වැඩ කටයුතු අර මේ කටින් බතල හිටව ඉන්න නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ ජනවාරි මාසේ මේ වැඩ කටයුතු පටන් ගන්න. එතන වැඩ කටයුතු පටන් ගන්නකොට කර්මාන්තපුරයක් එනවා. අක්කර 15,000ක කර්මාන්තපුරයක් එතන අපි බිහි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතන මුලින්ම එනවා නැව් රෙපයාර් ෂිප්යාඩ් එකක්. වර්ෂයකට නැව් 60ක් එතන රෙපයාර් කරන්න පටන් ගන්නවා. ඒක 120 දක්වා යනවා. ඩොලර් මිලියන 360ක්. සිමෙන්ති කර්මාංශාලාවක් එනවා ඩොලර් මිලියන 50ක ආයෝජනයක්. පිරිපහදුවක් එනවා ඩොලර් මිලියන 2000ක ආයෝජනයක්. එතකොට LNG ප්ලාන්ට් එකක් එනවා. එතන කොටස් දෙකකට වෙන්නේ. පළවෙනි අවස්ථාවේදී මෙගවට් 400ක්, දෙවෙනි අවස්ථාවේදී මෙගවට් 600ක්. මේ එනකොට මේ ඇති වෙන රැකියා ටික කාටද? මේ ඇති වෙන රැකියා මේ රටේ අපේ තරුණ පිරිසට. කොරියාවේ ගිහිල්ලා වැඩ කරන යන ඒ තරුණ පිරිසට ලංකාවේ ඉඳන් ඒ වගේම හොඳ ආදායම් ලබන්න පුළුවන්. අර අක්කර 15,000 කර්මාන්ත ඇති වෙනකොට එතන ඒ රැකියා කාටද ලැබෙන්නේ? අපේ තරුණායට. එතන ඒ ආර්ථිකය ඇති වෙනකොට එතන විශාල නගර ඇති වෙනවා. එතන ඇති වෙන ආර්ථිකය කාටද? අපේ ජනතාවට. ඉතින් මේ ගැන මම දීර්ඝවම නැවත මේ කමිටි ස්ටේජ් එකේ කතා කරන්න. නමුත් විශේෂයෙන් මම පෙන්නලා දෙන්න ඕනේ තායිලන්තේ මේ වගේම වෙළඳ කලාප ඇති වුණා. එතකොට වර්ග කිලෝමීටර 40ක වෙළඳ කලාපය තුළ ඒගොල්ලෝගේ කර්මාන්ත 600ක් පමණ ඇති වුණා. තායිලන්තයේ දළ ජාතික නිෂ්පාදනයෙන් 8%ක්ම එන්නේ මෙන්න මේ වෙළඳ කලාපය තුළ. ඉතින් මේවා ඇති වෙනවටද අද අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු අකමැති? ඒ සහන රටේ ජනතාවට යනවටද? මම මේ කියන්නේ එක කොටසක් විතරයි. තිරිකුණා මලේ සංවර්ධන සැලැස්මක් තියෙනවා. ඒ වගේම නුවරින් පටන් ගත්තම වයඹ හරහක් මෙගපොලිස් එක හරහා ඇත ඔය දකුණට එන සංවර්ධන සැලැස්ම තියෙනවා. ඒක අම්පාර දක්වා ගෙනියන්න, නැගෙනහිරට ගෙනියන්න, ඒ වගේම උතුරට තව විශේෂ සංවර්ධන සැලැස්මක් තියෙනවා. ඉතින් මේ හැම එකේම ප්‍රතිලාභ එන්නේ ජනතාවට. ඒත් මේ ප්‍රතිලාභ ගන්න අද බොහෝ අය බාධා ඇති කරන්න කැමති. අපිට එක දෙයක් මතක තියාගන්න ඕනේ. මේ හැම දෙයක්ම ගන්න අපේ රටේ ස්ථාවරභාවය තියෙන්න ඕනේ. පටු දේශපාලන වාසිතක අපි මේ රට අස්ථාවර කරනවා නම් ඒක කොයි පක්ෂක හිටියත්, ආණ්ඩුවේ හිටියත්, විපක්ෂයේ හිටියත් ඒක වැරදි දෙයක්. ඒක අපේ ජනතාවට අපි ද්‍රෝහි වීමක්. අපේ රටේ ජාතික සංහිඳියාව ආරක්ෂා වෙන තරමට තමයි අපේ ශක්තිය ගොඩ නැගෙන්නේ. මේ හැම දෙයක්ම කරන්න පුළුවන් අනේ ඒ පදනම හරියට තිබ්බොත්. ඉතින් මේ දවස්වල ඒක අවස්ථාව අස්ථාවර කරන්න හදනවා පටු දේශපාලන වාසිවලට, ඒක කරන්න එපා. ඒක තමන්ගේම ජනතාවට. කොයි පාටක් පාටකට ඡන්දෙ දුන්නත් ඒක ඒ අපේ රටේ ජනතාව. ඒ අය වෙනුවෙන් අපිට වගකීමක් තියෙනවා. මේ සංහිඳියාව ආරක්ෂා කළා කරන හොඳ වැඩකට ඒ බාධා නොකර ඒක කරන්න ඉඩ දීලා. එන ප්‍රශ්න අහන්න පුළුවන්. ඔයගේ තියෙන ප්‍රශ්න ගැන අපිට කතා කරන්න පුළුවන්. නමුත් ඒකට ජාතිවාදය ඇදගන්න එක වැරදි. ඒකට පටු දේශපාලනය ගෙන එන එක වැරදි. අනේ ඒක තමයි මට කියන්න අවශ්‍ය වුණේ. සභාපතිතුමා මගේ දිහා බලනවා. මම මේ ගැන තවත් දීර්ඝ ලෙස කතා කරන්න
ඊළඟ සතිය අපේ අමාත්‍යංශය විෂය එනකොට මම කටයුතු කරන්න මට බොහොම ස්තුතියි. Thank you very much, Honorable Manuso Nanayakar. කාර්ක සභා සභාපතිතුමනි, අද දවසේදී එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ව එකතු වෙලා දීර්ඝ සහ වැදගත් අරමුණකින් එකට ඒකරාශී වෙලා ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අයවැය ඉදිරිපත් කරපු අවස්ථාව. මේ අයවැය අපි දකින්නේ මේ අයවැය කෙටිකාලීනව මිනිසුන් සන්තෝෂ කරන්න, එහෙම නැත්නම් සිල්ලර බලාපොරොත්තු ජනතාවට ලබා දීලා ජනතාවගේ සිත් සතන් తాවකාලිකව සතුටු කරන අයවැයක් නෙවෙයි මේක. මේ අයවැය සර්වතෝ භද්‍ර අයවැයක් නෙවෙයි. මේ අයවැය හැමෝම සතුටු වෙන, හැමෝම මේ වෙලාවේ සන්තෝෂයෙන් අප්පුඩි ගහන අයවැයක් නෙවෙයි. හැබැයි මේ අයවැය දීර්ඝකාලීනව කල්පනා කරලා රටක් විදියට 2020 දී මේ රට යන්න ඕනි තැන කොතනටද කියලා කල්පනා කරලා ඒ අනුව දැක්මක් ඇතුව ගොඩනගපු අයවැයක් හැටියට මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ අයවැය ඉදිරිපත් කරද්දී විවිධ ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. සාමාන්‍යයෙන් වෙනදා අවධානයට ලක් නොවුණු හැම ක්ෂේත්‍රයක් පිළිබඳව අවධානය ලක් කරලා තියෙනවා. ඒ අවධානයට ලක් කරන ගමන් යම්කිසි ක්ෂේත්‍රවලින් බදු ආදායම් එකතු කරගන්න ගමන් යම්කිසි ක්ෂේත්‍රවලට සහන ලබා දීම සිද්ධ කරලා තිබෙනවා. අපේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමා සඳහන් කළා මේක බදු මත බදු ගහන අයවැයක් විදියට මේක ඉදිරිපත් කළා. එතුමා සඳහන් කළා එතුමන්ලා රට කරවන හැටි, එතුමන්ලාගේ කතාවලින් ඉදිරිපත් කරලා තියෙනවා රට කරනවන හැටි කියලා. නමුත් බලයට ඇවිල්ලා බලයේ ආණ්ඩු කරවන උදවිය තමයි දන්නේ මේකේ ප්‍රායෝගික තත්ත්වය මොකක්ද කියලා. බලයට නෑවිල්ලා බලය පිළිබඳව බලයට සම්බන්ධ වෙන්නේ නැතුව විපක්ෂයේ ඉඳගෙන මේ වගේ යෝජනා ඕනෑ තරම් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි ක්‍රියාත්මක කරන්න ගියාම තමයි ඒවයේ ප්‍රශ්න ඇති වෙන්නේ කියන කාරණාව මම විශේෂයෙන් මතක් කරනවා. මේ බදු ගහන්නේ නැතුව, බදු ඉදිරියට ගෙනියන්නේ නැතුව මේ වගේ සුබසාධන ආර්ථික ක්‍රමයක් පවත්වාගෙන යෑම කොයි ආකාරයට පවත්වාගෙන යන්නද කියන ප්‍රශ්නයක් තියෙනවා. එක පැත්තකින් සමෘද්ධි සහනාධාරය සඳහා කෝටි ගණනාවක් වියදම් කරන ගමන් අනිත් පැත්තෙන් පාසල් සඳහා, අනිත් පැත්තේ අධ්‍යාපනය සඳහා, සෞඛ්‍ය සඳහා, ඒ වගේම පොහොර සහනාධාරය සඳහා මේ වගේ ක්ෂේත්‍ර ගණනාවකින් ජනතාවට සහන ලබා දෙද්දී එක් පැත්තකින් බදු ලබා ගැනීමක් සිද්ධ කළ යුතුම වෙනවා. එහෙම නැත්නම් රටක් ඉස්සරහට ගෙනියන්න බෑ. හැබැයි අපි මේ අවස්ථාවේදී දකිනවා විශේෂ වශයෙන් මහා පරිමාණ ව්‍යාපාරිකයින්ගෙන්, ඒ වගේම ඇල්කොහොල් මත, එතනෝල් මත, ඒ වගේ ක්ෂේත්‍ර රාශියක් මත බදු ගැසීම් සිද්ධ කරලා තියෙනවා. මං හිතන්නේ මේවා සාධනීය වශයෙන් ගත්තාම මේවා රටක් විදියට තියෙන තැනට බදු ගහලා නැති තැන ජනතාවට අඩු තැනට උදව් උපකාර කිරීමේ වැඩපිළිවෙලක් හැටියට අපි දකිනවා. මේකේ යම් හොඳ ලක්ෂණ රාශියක් අපි දකිනවා. අපි දැක්කා ඒ වගේම විශේෂයෙන්ම දැන් අපේ පළාත්වලට විශේෂයෙන්ම හේතු වෙන රබර් කර්මාන්තය වැටිලා, රබර් කර්මාන්තය ඉස්සරහට ගෙනියන්න අවස්ථාවක් නැහැ. රබර් මිල පහත වැටිලා, ලෝක වෙළඳ පොලේ රබර් මිල පහළ වැටිලා නිසා. නමුත් ලංකාවට පිටින් රබර් ආනයනය කරද්දී ලාබෙට රබර් ලංකාවට එන්න පටන් ගත්තා. ඒක නිසා දේශීය රබර් කර්මාන්තකරුවා වැටෙන්න පටන් ගත්තා. දැන් රුපියල් 30ක සෙස් බද්දක් ආනයනික රබර් සඳහා යෝජනා කරලා තියෙනවා. මම හිතන්නේ මේක ඉතාමත්ම හොඳ යෝජනාවක්. එතකොට ලංකාවේ රබර් මිල යම් කිසි ආකාරයකට ස්ථාවරව පවත්වාගෙන යන්න පුළුවන් ආකාරයේ මේ වැඩපිළිවෙල. ඒ වගේම පාසල් සඳහා ඉතාමත්ම දැවැන්ත මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. සියලුම පාසල් සඳහා පරිගණකාගාර පරිගණක විද්‍යාගාර ඇති කරන්න. මේක තමයි අධ්‍යාපනය ගැන හිතලා රටේ අනාගතය ගැන හිතලා ගත්තු තීන්දුව වශයෙන් අපි සලකන්නේ. ඒ වගේම පාසල් ළමයින්ට උසස් පෙළ හදාරන දරුවන් සඳහා ටැබ් යන්ත්‍ර ලබා දීම වැනි වැඩපිළිවෙළ අපි නූතන ලෝකයට ගමන් කිරීමක් හැටියට අපි දකිනවා. හැමදාම එකම තැන ඉන්නේ නැතුව, හැමදාම ජනතාවගේ දිහා බලලා වෛරයෙන් ක්‍රෝධයෙන් බලන්නේ නැතුව, පොදුවේ බලලා රටේ සංවර්ධනයේ දිහා බලලා හෙට දවස ගැන කල්පනා කරන අයවැයක් හැටියට අපි මේක දකිනවා. හැබැයි මේ රවි කරුණානායක මුදල් අමාත්‍යතුමා මේ අයවැය වාර්තාව ඉදිරිපත් කළද්දී බඩු මිල රාශියක් අඩුවීම පිළිබඳව සඳහන් කළා. 2015 ජනවාරි 8 වෙනිදා ඉඳලා 2016 10 වෙනි මාසයේ දක්වා ගණන් හදලා බඩු මිල අඩු වෙච්ච ලේඛනයක් ඉදිරිපත් කළා. හැබැයි අපි පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සු විදියට අපි පැහැදිලිව කියන්න ඕනේ ඒ බඩු මිල අඩු වුණා වගේම ජනතාව ඉන්නේ අමාරුවෙන්. ඒක ජනතාව ඉන්නේ අමාරුවෙන් නෙමෙයි, ජනතාව ඉතා සුගත මුදිත තත්වයකින් ඉන්නවයි කියලා අපි කියනවනම් අපි මුලාවේ වැටීමක්, අපි එහෙම වැරදි අවබෝධයක් නැහැ. අපි දන්නවා ජනතාව කන්නේ බොන්නේ අමාරුවෙන්. ජනතාවගේ ආර්ථික මට්ටම ඉතාමත්ම අපහසු මට්ටමක තමයි තිබෙන්නේ. බඩු මිල යම් යම් භාණ්ඩ රාශියක මිල අඩු වෙනවා වගේම ඊට සාපේක්ෂව එදිනෙදා අවශ්‍ය කරන තවත් භාණ්ඩ රාශියක මිල වැඩි වෙලා තියෙනවා. අද වෙළඳ පොළට ගිහාම
මීට අවුරුද්දකට කලින් මීට අවුරුදු දෙකකට කලින් වෙළඳපොළට රුපියල් 5000ක් අරන් ගියා නම් අද රුපියල් 5000කට ගන්න පුළුවන් බඩු ප්‍රමාණය shopping bag එකකට සීමා වෙලා. ඉස්සර අපි කිව්වේ shopping bag එකකට රුපියල් 1000ක බඩු ගන්න පුළුවන් කියලා. ඒකත් අමාරුයි කියලා කිව්වේ. හැබැයි දැන් රුපියල් 5000ක බඩු ගත්තත් shopping bag එකක් පුරව ගන්න බැරි තරමට පත් වෙලා තියෙනවා. හැබැයි මේ తత్వය එකපාරට උපපාතිකව ඇති වෙච්ච తత్వයක් නෙවෙයි. රටේ පැහැදිලි ආර්ථික වශයෙන් අර්බුදයක් තියෙනවා. හැබැයි මෙන්න මේ ආර්ථික අර්බුදයට විසඳුමක් හැටියට දීර්ඝකාලීන විසඳුමක් හැටියට තමයි මේ අයවැය ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා මේ කාලේ විදියට මේ වර්තමාන කාලේ තව අවුරුද්දක් දෙකක් යනකම් කාලේ ජනතාවට යම්කිසි පීඩාකාරී තත්වයක් තියෙයි. ආර්ථිකයේ වශයෙන් යම්කිසි අඩුපාඩුකම් තියෙයි. යම්කිසි අගහිඟකම් තියෙයි. හැබැයි මේ අගහිඟකම් වලට මුණ දීලා අපි බලාපොරොත්තු වෙන්නේ 2020 වෙනකොට රටේ ණයබර ඉතාමත්ම විශාල වශයෙන් පහතට අරගෙන රටේ ජනතාවට සහන සලසන්න පුළුවන් කාලයක් උදා කරගන්න. එතකොට යම්කිසි අරමුණක් ඉලක්කයක් කරා තමයි මේ ගමන යන්නේ. මේ අරමුණ ඉලක්කය කරා යද්දී අපි දන්නවා විපක්ෂයේ ඉන්නකොට ඕනි තරම් අපිට කතා කියන්න පුළුවන්. අපිට පුරුදු විපක්ෂයේ ඉඳලා කතා කියලා. හැබැයි විපක්ෂයේ ඉඳලා අපි කතා කිව්වට ජනතාව උසිගැන්නුවට අවසානයේ ප්‍රතිඵලයක් නැහැ. ප්‍රතිඵලය අපිට බලාව ගන්න පුළුවන් වෙන්නේ 2020 අවුරුදු 2020 දී තමයි මැතිවරණයක් තියෙන්නේ. හරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5යි තියෙනවා. විනාඩි 10ක් තියෙනවනේ සේරමනේ. තව 5යි 5යි 11:00 your time. All right. එතකොට අපි ඒ දීර්ඝකාලීන ගමන තමයි ගමන් කරන්නේ. එතකොට තවත් එක කාරණාවක් පිළිබඳව මම විශේෂයෙන්ම සඳහන් කරන්නට කැමතියි. මේ අයවැයෙන් යෝජනා කරලා තිබෙනවා විදේශගත ශ්‍රමිකයින් සඳහා නුපුහුණු ශ්‍රමිකයන්ට ඩොලර් 350ක අවම වැටුපකුත්, ඒ වගේම පුහුණු ශ්‍රමිකයන් සඳහා ඩොලර් 450ක වැටුපකුත්. මේක රටක් විදියට මේ තීන්දුවේ ඉන්නවා නම්, කර්මාන්තය ගැන නොසිතා රටක් විදියට මේ තීන්දුවේ ඉන්නවා නම් ඒක වෙනම තීන්දුවක්. ඒ කියන්නේ රටේ අවශ්‍යතාවය සඳහා රටේ සමහර වෙලාවට දැන් ඇඟලුම් ක්ෂේත්‍රය සඳහා රස්සාවල් කරන්න කාන්තාවන් අඩුයි. එතකොට රටේ කම්කරු කුලී වැඩ කරන්න ජනතාව අඩුයි. ඒ සඳහා පිටරටවල වලින් ගෙන්නන තත්ත්වයට අද පත් වෙලා තියෙනවා. ඒ නිසා රටේ ජනතාව පිටරට ගිහිල්ලා ශ්‍රම වෙළඳ පොළට යෑම වළක්වලා රට ඇතුලේ පවත්වාගෙන යෑමේ වැඩපිළිවෙලක් තිබෙනවා නම් මේ ඩොලර් 350 යෝජනාව හොඳයි. එහෙම නැත්නම් ඩොලර් 450 යෝජනාව හොඳයි. හැබැයි එහෙම නැත්නම් රටක් විදියට මේ යෝජනාව දාලා බලාපොරොත්තු වෙන්නේ රටේ විදේශගත විදේශ විනිමය ප්‍රමාණය වැඩි කරගන්න නම්. දැනට ඩොලර් බිලියන 7ක විදේශ විනිමයක් අපේ විදේශගත ශ්‍රමිකයෝ ලබා දෙනවා. හැබැයි මේ ඩොලර් 450 පුහුණු ශ්‍රමිකයන් සඳහා පත්කිරීම සහ ඩොලර් 350ක් දක්වා පත්කිරීම හරහා අපිට විදේශ වෙළඳපොලේ රැකියා ප්‍රමාණය ඉතාමත්ම විශාල වශයෙන් අඩු වෙනවා. පහුගිය අවුරුද්දේ ඩොලර් 300ට ඩොලර් 300 දක්වා වැඩි කරලා තිබුණ පහුගිය අවුරුද්දේ විදේශගත ශ්‍රමිකයින්ගේ ආවම වැටුප. හැබැයි මේ 300 දක්වා වැඩි කරපු අවස්ථාවේදීත් අපේ යම්කිසි ආර්ථික වශයෙන් අපේ විදේශ විනිමයේ අඩුපාඩුවක් සිද්ධ වුණා. හේතුව තමයි ඩොලර් 300ට හැම රටකම නැහැ. අපි ගත්තාම යම් යම් රටවල් වල ඩොලර් 300ට වඩා 350 400 450 ගෙවන ස්ථානවලට අපේ ගෘහ සේවිකාවන් යනවා. හැබැයි යම් කර්මාන්ත සඳහා යම් කර්මාන්ත ශාලාවලට යද්දී ඩොලර් 300ට වඩා අඩු වැටුප් තමයි තියෙන්නේ. හැබැයි ඒ කර්මාන්ත ශාලාවලට යන එක අපි රටේ නීතියක් මගින් නවත්වනවා නම් අපිට සිද්ධ වෙවි ඒ විදේශ විනිමය පිළිබඳව අපිට අතාරින්න. ඒ නිසා මෙතනදී අපි රටක් විදියට පොදු තීන්දුවක් ගන්නවා නම් අපි විදේශ විනිමය වෙළඳපොළට ජනතාව යැවීම සීමා කරලා අපි උසස් ශ්‍රමිකයින් විතරයි යවන්නේ, උසස් වැටුප් සඳහා පමණයි යවන්නේ කියලා තීන්දුව කරලා සීමිත ප්‍රමාණයක් පමණක් යවන්න පුළුවන් නම් ඒක වෙනම කතාවක්. හැබැයි මේ ගත්තු තීන්දුව අපි මුදල් අමාත්‍යවරයාට පැහැදිලි වශයෙන් සඳහන් කරනවා. මේ ගත්තු තීන්දුව හරහා රටේ විදේශ විනිමය වෙළඳපොළ විදේශ විනිමය ප්‍රමාණය වැඩි කරගන්නට නම් කොහෙත්ම හැකියාවක් ලැබෙන්නේ. අද වෙනකොටත් විදේශගත වෙළඳපොළේ ශ්‍රමිකයන් සඳහා තියෙන අපිට තිබෙන රැකියා ප්‍රමාණය ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තියෙන්නේ. තවදුරටත් මේක අඩු වෙලා අපිට අපේ විදේශ රැකියා වෙළඳපොළ පිළිබඳව දැඩි අර්බුදයකට මුහුණ පාන්න මේ කාරණාව සිද්ධ වෙනවායි කියන කාරණාවත් මම සිහිපත් කරනවා. කෙසේ වෙතත් යම්කිසි දැක්මක් ඇතුව මේක රටක් විදියට කල්පනා කරලා මේක තීන්දුව කරලා තිබෙනවා නම් අපි සහයෝගය දෙනවා ඒක ඉස්සරහට යන්න පුළුවන් කාරණාවක් නිසා. කොහොම වුණත් අද මේ අයවැය හරහා අපි බලාපොරොත්තු වෙන දීර්ඝකාලීන ප්‍රතිලාභ ජනතාවට ලබා දීම අද දවසේදී තියෙන මේ මහා දැවැන්ත ණයකන්දරාව නිදහස් කරගෙන රටේ සේවා ආර්ථිකය සහ නිෂ්පාදන ආර්ථිකය වැඩි කර ගැනීම සඳහා රුකුල් දෙන ඒ හැම දිහාවක්ම දිහා බලාපු අයවැයක් හැටියට අපි මේ අයවැය දිහාවෙන් අවධානය යොමු කරනවා. නමුත් හැම අවස්ථාවකදීම අපි කියනවා මේ අයවැය ඉදිරිපත් කරපු අවස්ථාවේදී තව අවුරුදු කිහිපයක් යනකනුත් අපිට මේ තියෙන ආර්ථික බර ඒක අපි නැහැයි කියලා පැත්තකට දාන්න අපි සූදානම් නැහැ. අපි හැමෝටම මේ ආර්ථික ප්‍රශ්නේ ආර්ථික
පීඩනය හැම අවස්ථාවකදීම දැනෙනවා. එයින් එහාට යෑම සඳහා අපි සියලු දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙන්නේ රටක් විදියට ඉස්සරහට යන්න. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය එකට එකතු වෙලා මේ ගමන් කරන්නේ අතිගරු ජනාධිපතිතුමන්, ඒ වගේම අග්‍රාමාත්‍යතුමන් එක්ක එකට එකතු වෙලා මේ ගමන එකතු වෙලා යන්නේ රටේ සුභසිද්ධිය වෙනුවෙන්. එක පැත්තකින් රට සාමයෙන් ඉස්සරහට යන ගමන්, අනිත් පැත්තෙන් රට සංවර්ධනයෙන් ඉස්සරහට ගෙනියන්න අපි හැමෝගෙම සහයෝගය අවශ්‍යයි. අපි හැමෝගෙම එකමුතුකම අවශ්‍යයි. එක කණ්ඩායමක් ඉස්සරහට යද්දි අනිත් කණ්ඩායම කකුලෙන් අදින්නේ නැතුව අද අපි දැක්කා මේ සිදු කරගෙන යන ඉදිරි ආයෝජන පිළිබඳ කතා කරද්දි කියලා තිබුණ සියලුම දේවල් විකුණන්න යනවා කියලා. හැබැයි අපි පැහැදිලිවම කියනවා ලයිස්සුගත සමාගම් බවට පත් කිරීම තමයි කරන්නේ. ලයිස්සුගත සමාගම් බවට පත් නොකර විකුණන්න යනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි එතනදි විරුද්ධ වෙනවයි කියන කාරණාවත් අපි පැහැදිලිව කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට දැඩි ස්ථාවරයක ඉන්නවා. මේ ආයතන එකක්වත් විකුණන්න දෙන්නේ නැහැ. මේ ආයතන ලයිස්සුගත සමාගම් බවට පත් කරලා කොටස් වෙළඳ පොලේ ආයෝජනය කිරීම සඳහා ඉඩ ලබා දීම පමණයි සිද්ධ කරන්න කියන එක අපි පැහැදිලිව ඉතාමත්ම වගකීමෙන් සඳහන් කරනවා. ඒ වගේම මේ අයවැය වෙනුවෙන් අද දවසේදී කතා කරන්නට අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් සියලු දෙනාටම ජය ප්‍රාර්ථනා කරමින් යන වෙනවා. බොහොමත්ම ස්තුතියි. Thank you very much. ගෞරව ඩග්ලස් සේවානන්ද. සභைகளுக்கு தலைமை தாங்குகின்ற குழுக்களின் கௌரவ பிரதி தவிசாளர் அவர்களே, 2017 இம்முறை சமர்ப்பிக்கப்பட்டுள்ள வரவு செலவு திட்டத்தை நமது மக்களின் நலன்களிலிருந்து பார்க்கின்ற பொழுது அது அதிக அளவில் நமது மக்களுக்கு மகிழ்ச்சியினை தர முடியாத ஒன்றாகவே காணப்படுகின்றது என்பதை நான் இங்கு தெரிவிக்க வேண்டிய நிலையில் உள்ளேன். இந்த வரவு செலவு திட்டத்தில் பல சலுகைகள் அறிவிக்கப்பட்டுள்ளன. குறிப்பாக சில அத்தியாவசிய பொருட்களின் விலைகள் குறைக்கப்பட்டுள்ளன. இதனை நாங்கள் வரவேற்கின்றோம். கடந்த காலங்களிலும் அரசு சில அத்தியாவசிய பொருட்களின் விலைகளை குறைத்ததாக கூறிய நிலையிலும் அவ்வாறு குறைக்கப்பட்ட விலைகளில் பொருட்களை கொள்வனவு செய்ய இயலாத நிலை எமது மக்களுக்கும், குறைக்கப்பட்ட விலைகளில் பொருட்களை விற்பனை செய்ய முடியாத நிலை வர்த்தகர்களுக்கும் ஏற்பட்டிருந்தது. ஆகையினால் இவ்வாறு விலை குறைக்கப்பட்டிருக்கின்ற அத்தியாவசிய பொருட்கள் குறைக்கப்பட்ட விலைக்கே விற்கப்படுகின்றதா என்பது குறித்து உறுதிப்படுத்தப்பட வேண்டியுள்ளது. அடுத்து கல்வி மற்றும் உயர்கல்வித்துறை சார்ந்த பல சலுகைகள் அறிவிக்கப்பட்டுள்ளன. இதனை நாம் வரவேற்கின்றோம். கடந்த ஆண்டு கல்வித்துறை சார்ந்து ஒதுக்கப்பட்டிருந்த நிதியை விட குறைந்தளவு நிதியை இம்முறை ஒதுக்கப்பட்டிருக்கின்றது என்பதையும், சட் புள்ளிகளை அடிப்படையாக கொண்டு பல்கலைக்கழக மானிய ஆணைக்குழுவின் அனுமதி பெற்ற தனியார் கல்வி நிறுவனங்களுக்கு செல்லும் மாணவர்களில் 15,000 பேருக்கு பாடநெறிகள் கட்டணத்தில் 8,00,000 ரூபாய் கடன் வழங்கப்படும் என்ற சலுகையும் பார்க்கின்ற பொழுது, கல்வி மற்றும் உயர்கல்வி துறைகளில் தனியார் மயப்படுத்தலை நோக்கி நகர்கின்றதா என்ற கேள்வி எமது மக்களின் மத்தியிலிருந்து எழுகின்றது. அடுத்து நாட்டில் முன்பள்ளிகளையும் அறநெறி பாடசாலைகளையும் மேலும் சிறப்பாக முன்னெடுக்கும் நோக்கில் அவற்றில் கற்பித்தல் நடவடிக்கைகளில் ஈடுபட்டுள்ள ஆசிரியர்களுக்கு போதியளவு ஊதிய தொகையொன்றினை மாதாந்தம் வழங்க கூடியதான கொள்கை திட்டம் ஒன்றை வகுக்க வேண்டிய அவசியமாகும் என்பதையும் நான் இங்கே வலியுறுத்தி கூற விரும்புகின்றேன். அடுத்து யாழ்ப்பாணம் கராப்பிட்டிய மற்றும் அம்பாறை மருத்துவமனைகளில் விசேட சிறுவர் பராமரிப்பு நிலையங்களை அமைத்தல் மற்றும் தாதியர் பயிற்சி கல்லூரிகள் அபிவிருத்தி செய்தல், மருத்துவமனைகளில் அடிப்படை வசதிகளை மேம்படுத்தல் போன்றவை தொடர்பில் இம்முறை வரவு செலவு திட்டத்தில் அவதானம் செலுத்தப்பட்டிருப்பது வரவேற்கத்தக்கது. அடுத்து பட்டதாரிகள் தொழில்துறைகள் ஆரம்பிக்க 1.5 மில்லியன் ரூபாய் வீதம் வட்டியற்ற கடன் வழங்குவதற்கென 150 மில்லியன் ரூபாய் ஒதுக்கப்பட்டுள்ளது. நமது நாட்டை பொறுத்தவரையில் வேலையற்ற பட்டதாரிகள் பலர் காணப்படும் நிலையில் இத்திட்டம் ஓரளவுக்கு பயனளிக்கும் என நம்புகின்றேன். அதே நேரம் இதற்கென அதிக நிதி ஒதுக்கப்பட்டு இத்திட்டத்தின் பயனாளிகளின் எண்ணிக்கையை அதிகரிக்கப்பட வேண்டும். கடந்த கால அசாதாரண சூழ்நிலையில் காரணமாக வடக்கு கிழக்கு மாகாணங்களில் வேலையற்ற பட்டதாரிகளின் தொகை அதிகரித்திருப்பதையும்
இங்கு அவதானத்தில் கொள்ள வேண்டும். அடுத்து, அரச வியாபாரங்களை அபிவிருத்தி செய்வதற்கு 100 மில்லியன் ரூபாய் ஒதுக்கப்பட்டுள்ளது. அதே நேரம் உப்பு உற்பத்தி நிலையங்கள் துன்ப நிலையில் இருப்பதாகவும் அவற்றை தனியார் நிறுவனங்களுக்கு வழங்க நடவடிக்கை எடுத்துள்ளதாகவும் கூறப்படுகின்றது. நமது நாட்டில் தற்போது பல அரச வியாபார நிறுவனங்கள் பாரிய நட்டத்தில் செயல்பட்டு வருவதாக கூறப்படும் நிலையில் இந்த ஒதுக்கீடானது முரண்பாடாகவே தெரிகின்றது. இவ்வாறு நட்டத்தில் இயங்குகின்ற நிறுவனங்களை அரசு தொடர்ந்தும் செயல்படுத்த முனைவதால் அதனால் ஏற்படுகின்ற நட்டத்தை எமது மக்களே செலுத்த வேண்டிய நிலை ஏற்படுகின்றது. எனவே மேற்படி நிறுவனங்கள் குறித்து அரசு ஒரு தெளிவான தீர்மானத்துக்கு வர வேண்டியது அவசியமானதாகும். அடுத்து, நாட்டில் சிறிய மற்றும் நடுத்தர தொழில் முயற்சிகளை ஊக்குவிப்பதற்கு எடுத்துள்ள முயற்சிகள் பாராட்டத்தக்கது. அதே நேரம் மேற்படி உற்பத்திகளுக்கான வெளிநாட்டு உள்நாட்டு சந்தை வாய்ப்புகள் அதிகரிக்கப்பட வேண்டும். கொழும்பில் விசேட கைப்பணி மத்திய நிலையம் ஒன்று அமைப்பதற்கான முயற்சி பாராட்டத்தக்கது. அதே நேரம் வடக்கில் ஜால் மாவட்டத்தில் அச்சுவேலியில் ஆரம்பிக்கப்பட்ட கைத்தொழில் பேட்டையானது ஆரம்பத்தில் அது சார்ந்து காட்டப்பட்ட கவனம் தற்போது குறைந்துள்ள நிலையில் கவனிப்பாரற்ற நிலைக்கு தள்ளப்பட்டு வருவதாகவும் தெரிய வருகிறது. எனவே இதனை ஒரு விசேட ஏற்பாடாக கொண்டு உள்ளூர் உற்பத்திகளையும் உள்ளூர் உற்பத்தியாளர்களையும் ஊக்குவிக்கும் வகையில் செயல்பாடுகள் முன்னெடுக்கப்பட வேண்டும். அது மட்டுமன்றி வடகடல் நிறுவனம், வவுனியா கைத்தொழில்பேட்டை உட்பட நாடளாவிய ரீதியில் உள்ள கைத்தொழில் நிறுவனங்கள் குறித்தும் அதிக அவதானம் செலுத்தப்பட வேண்டும். பிரமிட் மற்றும் கடன் வசூலிப்பு திட்டங்களுக்கு எதிரான சட்டங்களை நிதி நிறுவனங்கள் வரை நீடிப்பதற்கு எடுக்கப்பட்டுள்ள நடவடிக்கையை நான் பெரிதும் வரவேற்கின்றேன். இந்த திட்டங்களால் யுத்த அவலங்களுக்கு உள்ளான வடக்கு கிழக்கு மக்களில் பெரும்பாலானவர்கள் பாதிக்கப்பட்டு வருகின்றனர். சிலர் தற்கொலை செய்து கொண்டு உள்ளனர். அந்தளவு இந்த பிரச்சனை எமது மக்களுக்கு பாரியதொரு பிரச்சனையாக உருவெடுத்துள்ளது. அந்த வகையில் இதற்கெதிரான சட்ட நடவடிக்கைகளை விரைந்து மேற்கொள்ளும்படி எமது மக்கள் சார்பாக கேட்டுக்கொள்கின்றேன். வீடமைப்பு திட்டங்கள் தொடர்பில் முன்னேற்றகரமான நிலைப்பாடே இந்த வரவு செலவு திட்டத்தில் காணப்படுகின்றது. நாடளாவிய ரீதியில் இதற்கான திட்டங்கள் காணப்படுகின்றன. அந்த வகையில் வடக்கு கிழக்கு மாகாணங்களில் 50,000 வீட்டு திட்டத்திற்காக 5,000 மில்லியன் ரூபாய் ஒதுக்கப்பட்டுள்ளது. வடக்கு கிழக்கு மாகாணங்களில் அதிக அளவிலான மக்கள் மீள்குடியேற்றம் செய்யப்பட்டுள்ளதாலும் அவர்களது வீடுகள் பல அழிந்தும் சேதமடைந்தும் இருப்பதாலும் அவர்களுக்கான வீடுகளின்மை பிரச்சனையானது இன்னும் நிரந்தரமானதாக இல்லை, தீர்ந்ததாகவும் இல்லை. ஏற்கனவே உத்தேசிக்கப்பட்டிருந்த 65,000 பொறுத்து வீடுகளை எமது மக்களில் பெரும்பாலானவர்கள் விரும்புகின்ற நிலையிலும் ஒரு சிலரது அரசியல் சுயலாபங்கள் காரணமாக அத்திட்டம் நிறுத்தப்பட்டிருக்கின்றது. இந்த நிலையில் எமது மக்களின் விருப்பங்களை அறிந்து அத்திட்டத்தை தற்காலிக திட்டமாக செயல்படுத்த அரசு முன்வர வேண்டும் என இந்த சந்தர்ப்பத்தில் கேட்டுக்கொள்கின்றேன். நாட்டில் பால் உற்பத்தியை விருத்தி செய்யும் நோக்கில் முன்னெடுக்கப்பட்டுள்ள திட்டங்கள் முன்னேற்றகரமானவையாகவே காணப்படுகின்றன. இத்திட்டம் வடக்கு கிழக்கு பகுதிகளுக்கு பரவலாக்கப்படும் என நம்புகின்றேன். இதன்படி ஒரு பால் உற்பத்தியாளருக்கு 10 மாடுகள் வீதம் வழங்கப்பட உள்ளதாக கூறப்பட்டுள்ளது. ஆனால் இத்துறையை வளர்த்தெடுப்பதற்கு மேய்ச்சல் தரகளையும் நாம் அதிகமாக உருவாக்க வேண்டியுள்ளது. வடக்கு கிழக்கு பகுதிகளில் மேய்ச்சல் தரைகள் இல்லாமல் காரணமாக இத்துறையை தங்களது வாழ்வாதாரமாக கொண்ட பலரும் பாதிக்கப்பட்டு வருகின்றனர். இதனையும் அவதானத்தில் கொள்வது அவசியமாகும். யாழ்ப்பாணம் உட்பட 10 கரையோர மாவட்டங்களின் வாழ்வாதாரங்களை மேம்படுத்துவதாக 1,200 மில்லியன் ரூபாய் ஒதுக்கப்பட்டுள்ளது. அதே நேரம் கடற்தொழில் அபிவிருத்தி தொடர்பிலும் உறுப்பினர் அவர்களே, நீங்கள் மீண்டும் 1 மணிக்கு உங்களுடைய உரையை தொடரலாம்.
order please suspend the house till 1 p.m.